नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु मोहंधकारे भग्न कलाऊ किसिदु तनक किसिदु एलीमक नेति बुदुपियानन वहन्सेट नमस्कार करमु। नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्र वहन्सेगे तिस्सनी मुनिक जातक देशनाव मा मुनि कस्सपियै आतुरंतानि भुञ्जति अप्पो सुखो भूषं खाद एतं दीर्घायुलक्खनन्ति। මුනිකගේ අහරට ආසා නොකරන්නේය ඔහු බුදින්නේ මලබතය නිරපේක්ෂව ලැබෙන පිදුරු කන්න එය දීර්ඝාස ලැබීමට කරුණිය සිත කියන්නේ බැඳීමට අපහසු දෙයක් නමුත් නිරන්තරයෙන් බැඳ තබා ගත යුතු දෙයක් ඒ ආන්දමේ සිතක් ඒ ආකාරයේ සිතක් නිරන්තරයෙන් බැඳ තබා ගත යුතු සිතක් මේ ලෝක සත්වයා බැඳ තබා ගන්නේ නැහැ එහෙම නැත්නම් බැඳ තබා ගන්නේ බැඳ තබා නොගත යුතු ස්ථානවල එවන් ලෝකයක සිත සැබෑම බැඳ තබා ගත යුතු මේ ශ්‍රී සද්ධර්මයේ තුල මේ මොහොතේ බැඳ තබා ගන්න තරම් වාසනාවන්ත නුවණක් ලැබූ පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ अति उत्तम 550 जातक पुत्वांसेगे मुनिक जातक देशनाव श्रवणे करंत एहि मातिका गाता वार्ते अपि दनगत्ता वचनार्थय दनगेन संपूर्ण कथाव संपूर्ण विस्तरे सहित वर्तमान अतीत कथा श्रवणे करला अपे जीविते आध्यात्मिक गमनमगे तवातिक दुरक यन्न मे मोहते अपि सूदानम वेमु पिंगतुने गातावट अनुव मा मुनि कस्सपिहयि कियला कीवे मुनिक ऊरागे आहारट आसा करनिक नवत्ता दमन्न ओ कन्ने मिहिरि भोजनक कियला हितन देपा එහෙම හිතලා මමත් කවදා ඒ විදිහට ආහාර ගන්නේද කියලා හිතන්නත් එපා. ඔහු වගේ සැපෙන් ඉන්නේ මම කවදද කියලා හිතන්නත් එපා. එහෙම හිතලා මුනිකගේ தත්වයට පත් වෙන්න එපා. ආතුරන්තාති බුඤ්ජති මෙහින් කියවෙන්නේ මලබතයි කියන එක. අනතුරකින් කෙලවර වෙනවා. අප්පෝ සුක්කෝ ගුසංඛාදා. ඒ කියන්නේ ඔහුගේ භෝජනේ ලැබීමට උත්සාහ කරන්නේ නැතුව තමාට ලැබෙන පිදුරු කන්න. ඒතං දීඝාය ලක්කනන්ති. ඒක ආශ වැඩිවීමට හේතු වෙනවා. එයින් කියවෙන්නේ අපිට තව ගොඩක් කල් ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා කියන එක. පින්වතුනි මේ අන්දමේ ගාතාවක් කවුරු විසින් කොතනක කුමන කරුණක් නිසා දේශනා කරාද ආදී විස්තරත් අපි දැනගමු. ශාන්තිනායක ලෞතර බුදු පියාණන් වහන්සේ දේවරම් මෙහෙරෙහි වාසය කරන කාලේ එක් තුල්ල කුමාරිකා පළවබණයක් අරබයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කරේ. ඒ කියන්නේ මේ තුල්ල කුමාරිකා පළවබණයක් අරබයා एक भिक्षु नहांसे नमक उकटली वेला हिटिया तुल्ल कुमारिका पलोबण्यक् किला कियन्ने तुल्ल किला मे दहमे विस्तर वेन एक वचनयक् तमयि महद बवट महतटत् तुल्ल किला कियनो नमुत् मेयिन् अटुवावे विस्तर कर दक्वन्ने मेदिवियटपत् कांतावगे पेलवीमक् निसा उकटली उ एकियन्ने मे पेलवीम निसा हित एकंग करगेन महानदम् पुराण्ट बेरिवु केनेक् किन अर्थय तिन् ए भिक्षुन् वहन्सेट अर मेदिविये कांतावक् निसा हित एकंग करगेन आसावेन् महानदम् पुराण्ट बेरिवुना मे विदिहट हित एकंग करगेन महानदम् पुराण्ट बेरि भिक्षुवक् इन्नवा कियला बुदु पियाणन् वहन्से दनगेन කඳවලා විමසනව මහණ ඇත්තද ඔබ මේ හිත එකඟ කරගෙන මහණදම් පුරන්නේ නැහැ කියන්නේ එහෙමයි කියලා මේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නාම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විමසනවා ඇයි ඒ ස්වාමීනි මෙන්න මේ විදිහේ මැදිවියේ කාන්තාවකගෙන් මට පෙළඹීමක් තියෙනවා අන්න ඒ නිසායි මට හිත එකඟ කරගෙන මහණදම් පුරන්න බැරි කියලා ඒ වෙලාවේ ශාන්ත නායක බුදු පියාණන් වහන්සේ මතක් කරනවා මහණ ඔබ ඔය කාන්තාව නිසා ඉස්සරත් මහජනයාට ව්‍යංජන වුණා නේද නැත්නම් මාල් වුණා නේද අපි ප්‍රකාශ කරන්නේ බතට මාළුවක් කියලා අන්න ඒ විදිහේ මාළුවක් බවට පත් වුණා නේද කියලා
බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරාම අනිත් භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි බුදුපියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා. ඉස්සර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ එක් කුඩා ගමක කෙළඹි කුලයක සාමාන්‍ය පවුලක අපේ බෝධිසත්වයන් වහන්සේ ගව යෝනියේ ඉපදුනා. නමින් ලෝහිත. මේ බෝධිසත්ව ගවයාට මල්ලි කෙනෙක් හිටියා. ඒ මල්ලිත් හිටපු නිසා මල්ලිට චුල්ල ලෝහිත බෝධිසත්වයන් වහන්සේට මහා ලෝහිත කියලා නම් කරා. දැන් මේ දෙන්නා ගවයන්ගෙන් වෙන්න ඕන කටයුතු සියල්ල මේ දෙන්නා විසින් නොඅඩු ඉට කරනවා. ඒ නිසා ඒ ගෙදර ඒ අංශයෙන් වෙන්න ඕන කටයුතු මේ දෙන්නා හොඳට කරනවා. මේ දෙන්නගෙන් මේ ගෙදරට බොහොම වාසීන් බොහොම ප්‍රයෝජනවත් කියලා දක්වනවා. මෙහෙම ඉන්න අතරේ ඒ ගෙදරට ඌරෙක් ගේනවා. මේ ඌරාගේ නම තමයි මොනික. මේ මොනික කියන ඌරට මේ ගවයෝ දෙන්නට වගේ නේ බොහෝ මොහොතර සැලකිලි ලැබෙනවා. කැඳබත් ආදී දේවල් තමයි දෙන්නේ. නමුත් මේ ගෙදර වැඩ කරන මේ ගවයෝ දෙන්නට මියලි පිදුරු ආදී තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ බෝධිසත්ව ගවයානෝ, ඒ කියන්නේ මහා ආලෝහිත ගවයානෝ තමන්ගේ ඒ මලනුවන් එක් අවස්ථාවක ඒ කරන ප්‍රකාශයන් නිසා තමයි මෙහි මුලින් දැක්වූ ගාථාව දේශනා කරේ. මොකද මේ මල්ලි මේක දැකලා අහනවා. චුල්ල ලෝහිත අහනවා, බලන්න සහෝදරයාණෙනි මේ ළඟදි ගෙනාවු මොනික කියන ඌරා මොකොත් කරන්නේ නැහැ. නමුත් මේ ඌරට හොඳට කැඳවත් ආදී දේවල් වලින් මේ ගෙදරයි සලකනවා. අපිනේ මේ ගෙදර වැඩ කරන්නේ, අපට කිසි සැලකිල්ලක් නැහැනි කියලා. අනේ වෙලාවේ මේ බෝධිසත්ව ගවයාර මුලින් දැක්කෝ ගාදාව ඇති පරිදි මල්ලිට අවවාද කරනවා. චුල්ල ලෝහිත මොනික කියන ඌරගේ ඒ කෑමට ආසා කරන්න එපා. ඔහු කන්නේ මල බත. දැන් මේ ළඟදී මේ ගෙදර ඉන්නේ දියණියගේ විවාහ මඟුල පැවැතෙනවා. අන්නේ එදාට මේ ඌරව ඇඳ යටින් ඇදගෙන යනවා. ඇඳ යටින් ඇදගෙන යනවා කියන්නේ එදාට මේ ඌරා මරනවා. ඉතින් මරන්න යද්දි මේ ඌරා කරන්නේ ඇඳ යට රින්ගන එකනේ. ඉතින් ඒ නිසා කියන ඇඳ යටින් ඇදගෙන යනවා. ඒ නිසා අපට මේ ලැබෙන වියලි පිදුරු හොඳයි. ඔහුට ලැබෙන ඒ රසවත් බොජුන් ඔහුගේ මල බතයි කියලා ඒ බෝධිසත්ව ගවයානුව තමන්ගේ මරණුවන්ට අවවාද කරනවා. එහෙම කියලා මල්ලිට නැත්තම් මේ තමන්ගේ සොහොයුරු ගවයාට ප්‍රකාශ කරනවා. ඔබටම බලාගන්න පුළුවන් තව ටික දවසකින් මොහු මේ කාපු බතෙහි රඟ. වැඩි කලක් යන්න වෙන්නේ පින්වත්නි, ඒ විවාහයට දියණියට කතා කරගත්ත අනිත් පවුලේ පිරිස ඒ දිනිය නියම කරගෙන විවාහ මගුල පිණිස මේ ගෙදරට පැමිණෙනවා. එදා ඌරව මරලා ඒ පිරිසට සුප් වලින් සහ වෑංජන වලින් සංග්‍රහ කරනවා. ඒක මේ දෙන්නට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වෙලාවෙත් අර බෝධිසත්ව ගවයා තමන්ගේ මලනුවන්ගෙන් අහනවා, දැක්ක නේද ඌරාට වෙච්ච දේ කියලා. එහෙම ප්‍රකාශ කරලා අවවාද කරනවා, ආසා කරන්න එපා. අපි මේ කන කෑම හොඳයි, අපට වියලි පිදුරු ලැබුණා, මේක අපේ දීර්ඝායුෂ භවයේ ලක්ෂණයක්. මේ විදිහට තමයි පින්වත්නි මේ ජාතක දේශනාව අවසන් වෙන්නේ. අවසානයේදී මෙහි පූර්වාපර සන්ධි බුදු පියාණන් වහන්සේ ගලපනවා. එදා චුල්ල ලෝහිත කියන මරණුවන් වෙලා ඉපදුනේ ආනන්ද තෙරුන් වහන්සේ, මොනික කියන ඌරා වෙලා ඉපදුනේ මේ උකටලී වෙච්ච භික්ෂුව. දැන් මේ භික්ෂුව පොළඹවන අර මැදිවියේ කාන්තාව තමයි එදා දවසේ, ඒ කියන්නේ ඌරා මැරිච්ච දවසේ විවාහ වෙච්ච කාන්තාව, තරුණිය. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ විදිහට පූර්වාපර සන්ධි ගලපලා අර භික්ෂුවගේ උකටලී බව දුරු කරනවා. දුරු කරලා මේ භික්ෂුන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන අවසානයේදී අනුමෝදන් එමු සාදු කියලා සතුට වෙමු. ඒ භික්ෂුන් වහන්සේ පින්වත්නි දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලයේ පිහිටනවා. මේ විදිහේ පින් අනුමෝදන් වීමත් මහත්ඵලයිනේ. අපි අනුමෝදන් එමු තවත් සත්වයේ උතුම් තත්ත්වයට පත්වනානේ කියලා. මේ විදිහට බුදු පියාණන් වහන්සේ ජාතක දේශනාව අවසන් කරලා මේ භික්ෂුව සෝවාන් ඵලයේ පිහිටුවමින් ජාතක දේශනාව අවසන් කරනවා. මේ ජාතක දේශනාවෙන් අපේ ජීවිතවලට නොයෙක් පැතිවලින් ඉඳලා බොහෝ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්, ආදර්ශ ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ওই දහම් දේශනා කරන තැන්වල අපේ ස්වාමීන් වහන්සේලා පවා දේශනා කරන දෙයක් හොඳ උපමාවක්. සමහර විට වැරදි ව්‍යාපාර ආදිය කරන අය සතුටින් ඉන්නවා. එහෙම බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවානේ සතුටින් ඉන්නවා, හොඳට යාන වාහන තියෙනවා. නමුත් අවසන් මලබත කරන කලට පව් මිහිරිය මිසෙ, විඳින කලට දුක් දැඩි වෙයි
ගිනිසේ ඒ නිසා මේ බව අපි හොඳින් හිතට අරගෙන අපි සියලු දෙනාම සුළු ආස්වාදයන්ට ගැති නොවි යම් කටුක දුකක් ලැබුණත් ඒ ලැබෙන ජීවිතය යහපත් නම් ඒ ජීවිතය තුළින් සතුටු වෙමින් ජීවිත ගත කරනවා නම් මේ දේශනාව තුළින් අපි ලොකු දෙයක් කරගත්තා වෙනවා ඒ විදිහට ඒ උතුම් ලෙස සරල ලෙස ජීවිතය ගත කිරීම පිණිස අපේ යම් අඩුපාඩුවක් තිබුණා නම් මේ මොහොතේ පටන් දුරු කරගෙන අපිත් මේ ජාතක කතාවේ පරිදි උතුම් ලෙස ජීවිතය ගත කරනවා කියලා අදිෂ්ඨාන ඇති කර ගන්න ඕනේ